होरेन मालुसेल मनसंदी आसानेदी पसुगे हत्वनी दासी दुकले वेडिते भीमकिन पुद्गिलीन देदिने कुमिय गिया एनडीबी रन नया सल्ली हदिस्सेकट रत्तरंग उदाव्वक एनडीबी बैंकुव තිරෝත රතේක ගමන් ගත් ඔවුන් දෙදෙනා පසුපස හඹ ආ මෝටර් රථයක සිටි පිරිසක් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබුණා. මෙම වෙඩිතැබීම ඩුබායි සැඟව සිටින ජයකොඩිගේ තනුජ සම්පත්වත් හෝමාගම හඳයා නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවක් මත සිදු කර තිබූ බවට පොලිසිය අනාවරණ කරගත් අතර එම ඝාතනයේ ප්‍රධාන වෙඩිකරු බව පැවසෙන ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක්ද පලා යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මිය ගියා. මෙතර අදාළ ඝාතනයේ සඳහා පැමිණි වෙඩිකරුවන්ට අනුබල දුන් තවත් සැකකරුවෙක් මොරගහ හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩිකරුවන් පැමිණි මෝටර් රථය අදාළ වෙඩිතැබීමේ සිද්ධියෙන් පසු වර්ණ වෙනස් කර පින්තාරු කිරීම සහ එම මෝටර් රථයේ අංක තහඩු ගලවා වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට පත් වුණේ සපුකස්කන්ද හේයන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර රැඳවුම් නියෝග මත රඳවා පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා. මෙතර හම්බෙගමුව සීනුක්කල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර දී කල වෙඩිතැබීමකින් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සාදයේ පැවති නිවස ඉදිරිපිට සිටි දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩිතබා පලා කුස් තිබු බවයි. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනා හම්බෙගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. ඥාතීන් පැවසුවේ අදාළ වෙඩිතැබීම සිදු කළ පුද්ගලින් එම ප්‍රදේශයේම පදිංචි කරුවන් බවයි. අපේ මල්ලි මාමයි මායි තුන්දෙනාත් කැබ් එක ගාවට ගලා හිටියා හිටගෙන. ඒ අතර එකපාරම ඇවිල්ලා අසංග කෙනෙක් කියලා මේ වෙඩි තියලා ඉවරලා බයික් එකේ නැගලා ගියා. යන් පරණ කොන්තරයක් තමයි යන්නේ යාළු. අපේ මල්ලිලා මෙයාලා ඔක්කොම යාළු. අපි ඉඳලා ওই මුදල් ගන්න දුන උර තමයි එහෙම මේ උනේ. වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් මෙවන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් ප්‍රදේශයෙන් පලාකුස ඇති බවත් පොලිසිය පැවසුවා. වෙඩිතැබීම සඳහා පැමිණි අතුරුපැදිය සැකකරුවන්ගේ නිවසේ සිට වෙනත් පුද්ගලයෙකු විසින් වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටියේදී සිය බහරයටගත් බවත් පොලිසිය පැවසුවා. වෙඩි වැදුණු පුද්ගලයන් සහ වෙඩි තැබූ පුද්ගලයන්ගේ පාර්ශවය කලක් එකට ප්‍රදේශයේ හරක් ජාවාරමේ නිරත වූවන් බවත් කිසියම් ගැටලුවක් හේතුවෙන් පසුව විරසක වී ඇති බවත් පොලිසිය මෙතෙක් කරන ලද විමර්ශන වලින් අනාවරණ කරගෙන තිබෙනවා. තුවාල ලැබල දැනට ඇබිලිපිටිය රෝහලට ඇතුළත් කරන පුද්ගලයා මේ ගවසොරකම් සම්බන්ධයෙන් දැනටත් අත්අඩංගුවට පත් වෙලා චෝදනා ලැබල අධිකරණ කීපයක නඩු පවතින පුද්ගලයෙක් බවට ස්ථාපතිවරයා පැවසුවා. මේ කණ්ඩායමම එකට කටයුතු කරපු කණ්ඩායමක් විදිහට අඳුර ගැනීමක් තියෙනවා. දැනට කරන ලද විමර්ශන අනුව ඔවුන් අතර ඇති වෙච්ච පෞද්ගලික ආරවුලක් මත මේ වෙඩිතැබීම සිදු කරන්නට ඇති කියලා විශ්වාස කරනවා. මේ අතර මෙදවච්චිය පොලිසියෙන් ලෙතහරින් විසින් අත්අඩංගුවටගත් තරුණයන් දෙදෙනෙකුට බරපතල ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිසිය කලෙම පහර දීමෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයකට දැඩි හානි සිදුව තිබු අතර එම වෘෂණ කෝෂය සත්කමකින් ඉවත් කිරීමටද සිදු වුණා. මට වාර්තා වෙලා තිබ ආකාරයට රතවාහන රාජකාරී වල නිරතව සිටින නිලධාරීන් මේ කියන සිද්ධියට මුණ පාපු තරුණයා සහ තවත් කෙනෙක් යතුරුපැදියකින් ඇවිල්ලා පොලිසිය නතර කරන්න කියලා සංඥා කරපුවාම ඔවුන්ගේ අණ නොතකලා කිලෝමීටර් 9ක් පමණ දුරට ඔවුන් ගිහින් තියෙනවා. හොඳින් බීමත් වෙලා ඉඳලා තියෙන්නේ. ඔවුන් මත්පැන් සාදයක් පවත්වමින් ඉඳලා තමයි ඒ ආකාරයෙන් ගිහින් තියෙන්නේ. තවත් මත්පැන් මදි වෙලා මත්පැන් රැගෙනීම සඳහා තමයි ගිහින් තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී තමයි ඔවුන් ගෙනල්ලා පොලිසියට ඉදිරිපත් කරලා දෙනවා. පොලිසිය නිලධාරීන් පහර දීලා මෙවැනි සිදුවීමක් වුණා කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වගේම රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයේදී ඒ වගේ දෙයක් පෙන්නලා ගිහින් තියෙනවා. ඊට පස්සේම අපි ඒකෙන අනගාටුන අත වශයෙන් මේ වගේ සිදුවීමක් වීම සම්බන්ධව කැපිටිගොල්ලා කොට්ටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මේ වෙනුවට ඒගොල්ලන්ගේ වැඩ තහනමට ලක් කරලා තියෙනවා. මූලික පරීක්ෂණයක් කරලා ඒ වගේම අධිකරණයටත් ඒගොල්ලෝ ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරයක් වෙලා තියෙනවා. ඒ අනුව පොලිසිය නිලධාරීන් විසින් කතරම් රාජකාරියක් කරද්දී වුවත් ඔවුන් අතින් සීමා වික්මෝලා බලය පාවිච්චි කරලා යම්සි ක්‍රියාවක් කරලා තියෙනවා. ඒ ආයතන පුද්ගලිකව සම්බන්ධයෙන් වග උත්තර බඳින සිද්ධ වෙනවා. ඒ අනුව ඔවුන්ව උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා මේ විදිහට.